මම පිළිගන්නවා අපිට වීයාලේ මණ්ඩලයට විසංචිතයක් තියාගන්න බැරි වුණා. මම ලොකු උත්සාහ දරුවා වීයාලේ මණ්ඩලය සතුව විසංචිතයක් තියෙන්න ඕනේ. නමුත් මට ඒකට මුදල් ලබා ගන්න බැරි වුණා. ඒ බැරි වුණ එකට මට චෝදනා කරන්න බැරි මහා භාණ්ඩාගාරට මුදල් තිබුණේ නැහැ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. අද විවාදයේ වැඩිම අවධානයක් යොමු වුණේ ගොවි ජනතාව මුහුණ දෙන පොහොර ප්‍රශ්නය අස්වනු අලෙවි කිරීමේ ප්‍රශ්නය ඇතුළු ගැටලු ගණනාවක් පිළිබඳවයි. තයි මහ කන්නේ සියලුම කුඹුරු අස්වත් ගන්න මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා පොහොර මේ වෙලාවේ ලබා දෙමින් තිබෙනවා නමුත් අවාසනාවන්ත විදියට අපිට අර පැත්තෙන් වලව කලාපේ නියඟේ නිසා විශාල විනාශයක් සිද්ධ වුණා අනිත් පැත්තට මාතර ගාල් ඇතුළු ප්‍රදේශවල ගම්මතුර නිසා විශාල විනාශයක් සිද්ධ වුණා මේ විනාශය මැද්දේ වුණත් අපිට අපේක්ෂිත ප්‍රමාණය අනිත් ගොවින්ගෙන් ලබා ගන්න පුළුවන් වුණා මෙට්‍රික් ටන් ලක්ෂ 2කට වැඩි අතිරික්තයක් එක්ක තමයි අපේ නිෂ්පාදනය අපිට වැඩි කර ගන්න පුළුවන් වුණේ මම පිළිගන්නවා අපිට වීයාලේ මණ්ඩලයට විසංචිතයක් තියා ගන්න බැරි වුණා මම ලොකු උත්සාහ දරුවා වීයාලේ මණ්ඩලය සතුව විසංචිතයක් තියෙන්න ඕනේ නමුත් මට ඒකට මුදල් ලබා ගන්න බැරි වුණා ඒ බැරි වුණ එකට මට චෝදනා කරන්න බැරි මහා භාණ්ඩාගාරට මුදල් තිබුණේ නැහැ එහෙම නොවුනනම් අද හාල් ලැටයක්වත් ගේන්න ඕන වෙන්නේ නැහැ පොහොර සඳහා මුදල් ලැබීම අපි පිළිගන්නව එතන ප්‍රශ්නයක් තියෙනවා මොකද මේකට සමහර අපේ ගොවි ජන සේවාවලට අදාළ නිලධාරි කැමති නැහැ මොකද ඒ අය කැමති මේවා පොහොර එනවනම් එක්කෝ බෙදලා දෙන්න එනවනම් අපි යන්න ඕන නව නිර්මාණවලට මොඩර්න් ඇග්‍රිකල්චර් වලට ඒ මොකද අපිට පුළුවන් පිරිවැය අඩු කරගන්න ශ්‍රමහීනතාවය ශ්‍රම ඌනතාවයට විසඳුම් ලබා ගන්න ඒ වගේම පාරිභෝගිකයාගේ වෙනස් වෙන ඉල්ලීමට සරිලන ආකාරයට කටයුතු කරා මුදල් වෙන් වෙලා නැහැ වී මිලදී ගැනීම එක රුපියලක් එක තඹ සතයක් වෙන් වෙලා නැහැ ඒ වගේම සතාසි උපාවා සහ ගොවි ජනතාව අතර ඇති වෙන ඒ ඝට්ටනකාරී තත්ත්වයන් තුලින් අස්වැන්නට සිදුවෙන හානිය පිළිබඳව එක තඹ දොයිතුව කර මුදල් වෙන් කළා මේ රටට අසූචි පෝර ගෙන්වීමේදී සිදුණු ඒ බරපතල හොර ගනුදෙනුව තුල රටට සිදුණු මූල්‍ය පාඩු මේ ගනුදෙනුව නිසා ඇමරිකානු ඩොලර් ලක්ෂ 69ක් අපේ රටට අහිමි වෙලා තිබෙනවා පෝර ටික ආවෙත් නැහැ හැබැයි පෝරවලට අසූචි පෝරවලට ගෙවලා මම පිළිගන්නවා ඔබතුමා කෘෂිකර්ම ඇමති කාලේ නෙමෙයි මේක මුනේ කියලා. ඒක පිළිබඳව ඔබතුමා නිර්දෝෂී. හැබැයි ඔඩිටර් ජෙනරල් වාර්තාව පදනම් කරගෙන පියවර නොගැනීම ගැන ඔබතුමා නිර්දෝෂී කියලා කියන්නට බෑ. ඔබතුමාම ඊයේ අපිට යෝජනා කරා ක්‍රමවේදයක්. ඊයේම උපදෙස් ලබා දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන වාර්තා කරන්න කියලා. මොකද මෙතන කාගේවත් නම් සඳහන් වෙලා නැහැ. නිර්දේශයක් දීලා නැහැ. කවුද මේකට වග කියන්න ඕන කියලා. විගණකාධිපතිවරයා මොනවද කියන්නේ? මේ සිද්ධියට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආදීෙහි වගකිව යුත්තන් සිය වගකීම පැහැරහැර ඇති බව නිරීක්ෂණය කරමු. එතකොට කවුද ඒකේ වගකිව යුත්තන්? සජිත් ප්‍රේමදාසද? සමගි ජන බලවේගයද? අපිද? ඔබතුමා දන්නේ නැද්ද කවුද වගකිව යුත්තන් කියලා? අදාළ සුරක්ෂණයන් කල්ලිකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අර මුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අය කර ගැනීම කවුද කියන්නේ ක්වොලිෆයිඩ් විගණකාධිපතිතුමා වික්‍රමරත්න මැතිතුමා නීති රීති ප්‍රකාරව ගිවිසුම් වලට අනුකූලව ක්‍රියා නොකළ උක්ත සැපියුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුල ආසාදු ලේකනගත කිරීමට කටයුතු කිරීම ලක්ෂ 13824ක මුදලක් ලබා ගැනීම සඳහා ඒ සැපියුම්කාරයාට එරෙහිව නෛතික කටයුතු කිරීම මෙන්න තියෙනවා ඔක්කොම නිර්දේශ ඔබතුමාට මතකද මේ නැනෝපෝර ගනුදෙනුව අපේ රටට කරපු පාඩුව ලක්ෂ 78000යි ඔබතුමා දන්නවද කාබනික පොහොර වශයෙන් රටේ බෙදා හරිනවයි කියලා පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරක් නෙමෙයි කෘෂිකර්ම ඇමතිවරයා රටම අන්දවල ගොවි ජනතාව අන්දවල කටයුතු කරලා තිබෙනවා මොකද්ද ඔබතුමා එකට ගන්න පියවර යාළු මිත්‍රකම් පැත්තක දාන්න හිතවත්කම් පැත්තක දාන්න කරුණා කරලා ඔඩිට් වාර්තාවේ තියෙන නිර්දේශ ටික මේවා ටික ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්න මේ අසූචි පෝර වංචාවට සම්බන්ධ අය උත්තර දෙනඳ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද කෘෂිකර්ම අමාත්‍යාංශය සාකච්ඡා කරන දවසේ විශ්ව 21 අවුරුද්දේ ගත්ත ඉතාමත් අමනෝඥ තීන්දුව නිසා කෘෂිකර්මාන්තයේ සහ වැවිලි කර්මාන්තයේ ඇතිවෙච්ච විශාල කඩාවැටීම ගොඩනැගීම අද පහසු වෙන්නේ නැහැ මේක දවසකින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ දැන් මේ කාලේ ගත්තාම ඇමතිතුමා පොළොන්නරුවේ යූරියා නැහැ ගමේ කතා කරන මඩ පොහොර මේ කාලය තුල පොළොන්නරුවේ විශාල හිගයක් තිබෙනවා රජයෙන් දෙනවයි කියපු රුපියල් 10000 පොළොන්නරුව ප්‍රදේශයේ හොඟ දෙනෙකුට ලැබිලා නැහැ ගොවීන් විශාල අමාරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා අනිත් පැත්තෙන් ගත්තාම වල්නාශක සහ කෘමිනාශක මිල පුදුමාකාර විදිහට තමයි ඉහළ ගිහින් තියෙන්නේ